චරත භික්කවේ චාරිකං බහුචන හිතාය බහුචන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං මහණෙනි බොහෝ දෙනාගේ හිත සුව පිණිස බොහෝ දෙනාට සැප පිණිස ලෝකයාට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ට හිත වැඩ පිණිස චාරිකාවේ හැසිරෙන්න යනුවෙන් අවවාද දී प्रथम वरत धर्मदूत सेवे उदवन लाते अदवेनी इल्पुर पसलुसक पुहो दिनेकाय अवसराय अपे स्वामी नहांस जीविते प्रश्न एमताय अपे स्वामी नहांस ए अतरिंग सियलु देना वेनुएन उबवहांसे गेंग अहन्नत कैमती अपे स्वामी नहांस मे भावय सुखांत्याक नेवे दुखांत्याक माय जीविते अति आसावन निसाम विंदी निसाम मे तृष्णाव निसाम जीविते बहु गमन कपि सरिसरनवा එනිසාවෙම ජීවිතයේ අවසානයක් කෙලවරක් අපිට දැකිය නොහැකි තරමටම මේ තෘෂ්ණාව තුල කෙලවරක් නැද්ද අපේ ස්වාමීන් වහන්ස මේ ඇතිවන්නේ කුමන කල්හිද අපේ ස්වාමීන් වහන්ස පින්වත් නෝන මහත්මිය විදර්ශනා රාත්‍රියේ ධර්ම සාකච්ඡාව තුලින් මුලින්ම මා වෙත යොමු කරන ප්‍රශ්නේ උනේ මේ තෘෂ්ණාව කියන කාරණය මුල් කරගෙනයි මේ ප්‍රශ්නේ යොමු වෙන්නේ ඔබතුමිය මගෙන් විමසන්නේ मे तुष्णावे अवसान नैदीर एवगेम मे तुष्णा वैतिवेन्ने कुम अति कालिदीरुने तुष्णावे अवसान नैदेन कारणे जन कथाकदि बुद्रजानन वहांस देशनाकवा अट अतीत पंच उपादान स्कंदे किरहि हितयो मुकरान किल मुखद अतीत पंच उपादान स्कंदे किरहि අපි සිහි නුවණින් නොබැලුව අපිට කවදාක්වත් පින්තුණි මේ වර්තමාන පංච උපාදාන ස්කන්ධයත් ඒ වගේම අනාගත පංච උපාදාන ස්කන්ධයත් අවබෝධ කරගන්න බැරුව යනවා ඒ නිසා තෘෂ්ණාව ගැන අපි කල්පනා කරද්දී අපි නිරතුරුව දකින්න දක්ෂ වෙන්න ඕනේ මේ අතීත පංච උපාදාන ස්කන්ධයට අදාළව අපි හොඳින් සතිය සිහිය ඇති කරගන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරා සංක කල්ප ලක්ෂසියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈතක ඉඳන් පින්වතුනි පටිච්ච සමුප්පන්නව මැරෙමින් ඉපදෙමින් ආවා වූ ගමන ඔබත් මමත් ඇවිල්ලා තියෙනවා පින්වතුනි මේ ගමනට මුල්ුණේ තෘෂ්ණාවමයි තෘෂ්ණාවට මුල්ුණේ අවිද්‍යාවමයි සත්වයා චතුරාර්ය සත්‍ය ධර්මයන් නොදැනීම නිසා දුක දුක හැටියට නොදැකීම නිසා දුකට හේතුව තෘෂ්ණාව දුකට හේතුව හැටියට නොදකින නිසාම පින්වතුනි දුකෙන් මිදීමේ මාර්ගය වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් නොකිරීම නිසාම පින්වතුනි අවිද්‍යාව හේතුවෙන් සකස් වෙන තෘෂ්ණාව ඔබත් මමත් කල්පසියක් කෝටි ප්‍රකෝටි ගානක් පටිච්ච සමුප්පන්නව මේ භවත්‍රය තුර මේ දක්වා අපි වරන් ඇවිල්ලා තියෙනවා. පින්වතුනේ අපි තාමත් මේ මොකද්ද කරන්නේ? මැරෙනවා ඉපදෙනවා. මේ මැරෙනවා ආයිමත් පටිච්ච සමුප්පන්නව ඉපදෙනවා පින්වතුනේ. අතීත පංච උපාදානස්කන්ධයට මං දැස් පියාගෙන මොහොතක් හිත යොමු කරද්දී ඇත්තටම මට ජීවිතයක් කියලා දෙයක් නම් දකින්නේ නැහැ පින්වතුනි මම දකින්නේ භවත්‍රයක් කියන කාරණේ පමණක්මයි මොකද ජීවිතයක් කියලා අපිට දකින්න පුළුවන් කමක් නැහැ මොකද මේ මැරෙන මොහොතේම පින්වතුනි ආයිමත් ඊළඟ චිත්තයෙන් අපි පටිච්ච සමුප්පන්න ප්‍රතිසන්දි අපි සකස් කරගන්න එහෙනම් අපි සෑම කෙනෙක්ම අවුරුදු 60ක් අවුරුදු 50ක් 40ක් 70ක් වයසක මිනිස්සු විතරක් නෙමේ පින්වතුනි අපි කල්ප 100ක් කෝටි ප්‍රකෝටි ගානක් වයසක ගොරහැඩි මේ භවත්‍රේ සැරිසරන පටිච්ච සමුප්පන්න සත්‍යෝ මේසා දීර්ඝ පටිච්ච සමුප්පන්න භව ගමනක් මේ සුගතියත් දුගතියත් බුද්ධෝත්පාද කාලත් අබුද්ධෝත්පාද කාලත් අතර දෝලණය වෙමින් පින්වතුනි අපිව මේ සා දුරක් අරන් ආවේ මේ අවිද්‍යාව කියන එකම කාරණය. ඒ නිසා අපි තෘෂ්ණාව ගැන කතා කරද්දී
තෘෂ්ණාවට මුල් වෙන්නා වූ අවිද්‍යාවයි අපේ ඉලක්කය විය යුත්තේ පින්තුනි අවිද්‍යාව කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ නම සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් උතුම් දසපාරමී ධර්මයන් පුරලා මේ ලෝකෙට පහළ වෙන්නේ මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරන්න මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරද්දී ලෝතුරා බුදුරජාණන් වහන්සේ මුලින්ම දුක කියන කාරණය බොහෝම සුන්දරව අපිට පැහැදිලි කරලා තියෙනවා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම පංච උපාදානස්කන්ධ දුක දුක හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කළා බොහොම පැහැදිලි පින්තුනි මේ පැහැදිලි ධර්මය දේශනා කරන්න බුදුරජාණන් වහන්සේට බෝධිසත්වය හැටියට සාරා සංක කල්ප ලක්ෂ ගාන දසපාරමී ධර්මයන් පුරන් උනා ඒසා ගැඹුරු පාරමී ධර්මයන්ගේ ඵලයක් තමයි මේ උතුම් දුක්ඛ සත්‍ය මේසා සරලව ලෝකයට බුදුරජාණන් වහන්සේ දේශනා කළ පි. පළවෙනිම දුක ගැන දේශනා කරලා දෙවෙනිම බුදුරජාණන් වහන්සේ දෙවෙනි ආර්ය සත්‍යෙදි දේශනා කරනවා දුකට හේතුව තෘෂ්ණාවයි කියලා. අපි ජාති ජරා ව්‍යාධි මරණ දුක නිරතුරුවම මේ අත්විඳින්නේ පින්වතුනි තෘෂ්ණාව නිසාමයි. තුන්වෙනි ආර්ය සත්‍යෙදි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුකත් ඔබ ළඟ තියෙනවා නම් දුකට හේතුව තෘෂ්ණාවත් ඔබ ළඟ තියෙනවා නම් පින්වතුනි දුක නැති කරන්න ඔබ කළ යුත්තේ මොකක්ද? තෘෂ්ණාව නැති කරයිම. කවුද තෘෂ්ණාව නැති කළ යුත්තේ? ඔබමයි. මොකද දුක තියෙන්නෙත් ඔබ ළඟයි තෘෂ්ණාව තියෙන්නෙත් ඔබ ළඟයි. එහෙනම් දුක නැති කරන්න තෘෂ්ණාව නැති කළ යුත්තේ ඔබමයි. හතරවෙනි ආර්ය සත්‍යෙදි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි දුක තියෙන්නෙත් ඔබ ළඟ තෘෂ්ණාව තියෙන්නෙත් ඔබ ළඟ දුක නැති කරන්න තෘෂ්ණාව නැති කරන්න ඕනේ ඔබමයි නැති කිරීමේ මාර්ගය වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කළ යුත්තේ ඔබමයි පින්වතුනි මේ තමයි සම්මා සම්බුද්ධ ශාසනයේ අරටුව මේ තමයි සම්මා සම්බුද්ධ ශාසනයක අර්ථය පින්වතුනි මේ අර්ථය අපි ජීවිතයට එකතු කරගෙන නැත්නම් පින්වතුනි අපි තාම උතුම් තෙරුවන් කෙරෙහි සද්ධාව අර්ථවත් ආකාරයෙන් අපේ ජීවිතයට එකතු කරගෙන නැහැ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිමිට අවශ්‍ය සම්මා දිට්ඨිය අපි තාම අපේ ජීවිතවලට එකතු කරගෙන නැහැ පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඔබත් මමත් වෙනුවෙනුයේ මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ලෝකයට දේශනා කළේ ඒ උදෙසා බුදුරජාණන් වහන්සේ කළා වූ කැපවීම මෙතෙක්යි කියලා අපිට වචන වලින් කියන්න බෑ පින්තුනි ඒසා මහා අයෝමය කැපවීමක් කරලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ උතුම් චතුරාර්ය සත්‍යය දේශනා කළත් පින්තුනි අපි තාමත් අදක්ෂ වෙලා තියෙනවා ඒ චතුරාර්ය සත්‍ය අපේ ජීවිතය තුලින් දකින්න ඒ චතුරාර්ය සත්‍ය අපේ ජීවිතය තුලින් අවබෝධ කරගන්න. ඇයි පින්තුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්තුනි අපි මේ ආවා වූ සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈතක භව ගමන තුල සංස්කාර පත්‍ය විඥානං සංස්කාර හේතුවෙන් අපිට සකස් වෙන සෑම දැනීමක්ම සකස් වෙන්නේ පින්තුනි කාම ඡන්දයන්ට අදාළවයි කාම ඡන්දයන්ට අදාළව අපේ දැනීම් සකස් වෙන්නේ ඇයි පින්තුනි සංසාරේ ඒසා කාම ලෝකවල අපි ඉපදිලා කාම සම්පත් අපි විඳලා තියෙනවා පින් කරලම කුසල් දහම් වඩලම පින්තුනි සුන්දර මනුස්ස ජීවිත ලැබලා සුන්දර දිව්‍ය ජීවිත ලැබලා ඒ විතරක් නෙමේ මේ සතර අපායේ තිරිසන් ලෝකවල ඉපදිලා പ്രേත ලෝකවල ඉපදිලා අසුර ලෝකවල ඉපදිලා පින්තුනි වැඩුවා වූ අප්‍රමාණ කාමයන් නිසාම පින්තුනි පදංග වශයෙන් පටිච්ච සමුප්පන්නව අපේ සංස්කාර මත සකස් වෙන දැනීම් සකස් වෙන්නේ කාම ඡන්දයන්ට අදාළවයි පින්තුනි අපි කාම දක්ෂ වෙලා නැහැ
මේ කාමයන්ගේ අනිත්‍යභාවය දකින්න. මොකද්ද පින්තුනේ කාමයන්ගේ ආස්වාදය කියලා කියන්නේ? කාමයන්ගේ ආස්වාදය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස පිනවීමයි. එමනම් බලන්න ගිහි පින්වතුල්ලා වෙන ඔබ සෑම නිවේශයකදීම 24 පැය පුරාවටම අපි මොකක්ද මේ කරන්නේ පින්වතුනි? ගිහි විතරක් නෙමේ පැවිදි අපි කාමී ආස්වාදයේ තුල ජීවත් වෙනවා. ඇස පිනවනවා, කන පිනවනවා, නාසය දිව ශරීරය මනස පිනවනවා. අපි ගෙදර දොලේ විවාහ ජීවිතයේදී, පවුල් ජීවිතයේදී, සමාජ ජීවිතයේදී විතරක් නෙමේ පින්වතුනි අපි පින්කමකදී මොකද්ද කරන්නේ? අපි දානයකදී මොකද්ද කරන්නේ? අපි සිල් සමාදන් වෙච්ච මොහොතකදී මොකද්ද කරන්නේ? පින්වතුනි අපි එතනදී පින්වතුනි කාමේ ආස්වාදයේ තුලම ඉන්නවා. ඇස පිනවනවා, විචිතුරු විචිතුරු පින්කම් කරලා, විචිතුරු විචිතුරු දන් දීලා, ප්‍රණීත ප්‍රණීත පින්කම් කරලා පින්වතුනි අපි ඇස සතුටු කරනවා, අපි කන සතුටු කරනවා, නාසය දිව ශරීරය මනස අපි සතුටු කරනවා. මොනවද මේ සතුටු කරන්නේ? කාමේ ආස්වාදය. පින්කම් තුලිනුත් අපි කාමේ ආස්වාදයේ තුල ජීවත් වෙනවා. ඒ විතරක් නෙමේ, භාවනාව තුලිනුත් අපි කාමේ ආස්වාදයේ තුල ජීවත් වෙනවා. අපි භාවනා කරන්නේ පින්වතුනි මනස මනෝ විඥානය පිනවන්න. මොකද අපි තාමත් මේ කාමේ ආස්වාදයේ සැබෑ ඇත්ත සැබෑ ස්වභාවය අපි ජීවිතේ තුලින් දැකලා නැහැ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ කාමේ ආස්වාදයේ කියලා මතක් කළේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස පිනවීමයි. මනුස්ස අපි විතරක් නෙමේ කාම ලෝකයේ තුල ජීවත් වෙන සත්‍රික දෙවියත්, ඒ වගේම තිරිසන් ලෝකේ, අසුර ලෝකේ, പ്രേත ලෝකේ ජීවත් වෙන ඒ සතරපා සත්වයාත් නිරතුරුවම මේ කාමී ආස්වාදයේ තුලයි ජීවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරනවා, මහණෙනි කාමී ආස්වාදයක් තියෙනවා. මං කාමී ආස්වාදයක් නැහැ කියලා ඔබලාට දේශනා කරන්නේ නැහැ. කාමී ආස්වාදයක් තියෙනවා. නමුත් ඒ කාමී ආස්වාදය කෙටි. ඒ කෙටි කාමී ආස්වාදය නිසා ඔබලා දීර්ඝ වූ ආදීනවයක් ලබනවා. අන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ අනතුරු හැඟවීම, බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ කාමී ආස්වාදයේ තුල ජීවත් වෙන්න එපා කියලා කියන්නේ නැහැ. මොකද මේ කාමී ආස්වාදය කියන්නේ පෙර පින. පින්වතුනි ඔබ ඇත්ත පිනවලා ඔබ සතුටු වෙනවා කියන්නේ පෙර පිනක්. ඔබ ඔබේ කන පිනවලා සතුටු වෙනවා කියන්නේ පෙර පිනක්. ඔබ මේ නාසය දිව ශරීරය මනස පිනවලා සතුටු වෙනවා කියන්නේ පෙර පිනක්. මොකද පින්නතුනි ඇස පිනවලා සතුටු වෙන්න බැරි කොච්චර දෙනෙක් ඉන්නවද? තමන් දකින්න කැමති දේ නොදක දුක් විඳින කොච්චර නම් කෙනෙක් ඉන්නවද? තමන් අහන්න කැමති දේ අසන්න නිදහස නැති, අයිතිය නැති කොච්චර නම් දෙනෙක් ඉන්නවද? තමන් කැමති ආහාරය රස බලන්න, තමන් කැමති සුවඳ විලුන් එක පාවිච්චි කරන්න, තමන් කැමති මටසිලුතු ඇඳුම් පැළඳුම් ඇතරීලි ජීවිතයට එකතු කරගන්න බැරි කොච්චර නම් කෙනෙක් ඉන්නවද? එනම් පින්වතුනි මේ කාමී ආස්වාදය කියන්නේ ඔබේ පෙර පිනමයි. ඔබේ මේ කාමී ආස්වාදයන් සකස් වෙන මේ ඇස කියන්නේ පෙර පිනක්. ඔබේ මේ ඇසෙන කන් දෙක කියන්නේ පෙර පිනක්. ඔබේ මේ නාසය දිව ශරීරය මනස කියන්නේ පෙර පිනක්. මොකද ඔබේ පව බලවත් වුණා නම් ඔබ ඇස් දෙක අන්ධ වෙලා ඉපදෙන්න තිබ්බා. ඔබේ පව බලවත් වුණා නම් ඔබේ කන් දෙක නැති ඉපදෙන්න පුතිබ්බා. ඔබේ පව බලවත් වුණා නම් ඔබේ ශරීරය අංග විකල භාවයන්ට පත් වෙලා උපදින්න තිබ්බා. පින්නතුනි එමනම් මේ ඔබ ලබන කාමී ආස්වාදයක්, ඒ කාමී ආස්වාදයට මුල් වෙන ඔබේ අධ්‍යාත්මික රූපයක් පින්නතුනි කියන්නේ පෙර පිනමයි. නමුත් බුදුරජාණන් වහන්සේ පින්නතුනි පින කවදාක්වත් ප්‍රතික්ෂේප කරපු සාස්තුන් වහන්සේ නමක් නෙමේ. පෙර පින කියන්නේ ඔබේ වර්ණය, ඔබේ සැපය, ඔබේ බලය. පින්නතුනි
බුදුරජාණන් වහන්සේ තරම් පින වර්ණනා කළා වූ සාස්තුන් වහන්සේ කෙනෙක් මේ ලෝක ධාතුව තුල නැහැ. ඒ නිසා ඔබ සතුට වෙනවාට ඔබ විනෝද වෙනවාට බුදුරජාණන් වහන්සේ අකමැති වුණේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ඔබලාට අවවාදයක් කරනවා අනතුරු හැඟවීමක් මොකක්ද මහණෙනි මේ කාමී ආස්වාදයේ කෙටි අන්නේ කාරණේ හොඳින් සිහියට නගා ගන්න. ඇස කන නාසය දිව ශරීරය මනස පිනවන පින්වත් ඔබ ඔය ලබන කෙටි කාමී ආස්වාදයේ ඉදිරියේ පින්තුණි හොඳින් සිහිනුවණ ඇති කර ගන්න. ඔබ මත්වතුර බොනවා නම් පින්තුණි ආස්වාදයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ නැහැ කියන්නේ නැහැ. ආස්වාදයක් නැත්තම් මේසා මිනිස්සු මේ මතට යොමු වෙන්නේ නැහැ පින්තුණි. අද පාසල් දරුවාගේ පටන් වයෝ වෘද මහලු කෙනා දක්වා මතට ඇබ්බැහි වෙලා යනවා. ඇයි ඒ? කාමයේ කෙටි ආස්වාදයක් මත්වතුර තුල තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබලා මේ මත්වතුරේ තියෙන මත්ද්‍රව්‍යයේ තියෙන කෙටි කාමයේ ආස්වාදයට යට වුණොත් දීර්ඝ ආදීනවයන් නැති වෙනවා. අන්න බුදුදහම අන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය. බුදුරජාණන් වහන්සේ කාමයන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ ගිහි පින්වතුන්ලාගේ. ඒ ඔබේ පින පින ප්‍රතික්ෂේප කරන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ඔබලාට දේශනා කරන්නේ පින ධර්මානුකූලව කළමනාකරණය කරගන්න. පින කුසලයේ උදෙසා කළමනාකරණය කරගන්න. පින විදර්ශනා උදෙසා කළමනාකරණය කරගන්න. ඔබේ පින භව නිරෝධයේ උදෙසා කළමනාකරණය කරගන්න. පින්වතුනි ඔබ මේ කාමයේ කෙටි ආස්වාදයට යට වෙලා මත්වතුර ගත්තොත් මත්ද්‍රව්‍ය ගත්තොත් පින්වතුනි මුළු ජීවිතේම රෝගී භාවයට පත් වෙන්න පුළුවන්. මුළු ජීවිතේම ඔබේ විනාශ වෙලා පින්වතුනි අසරණ භාවයට පත් වෙන්න පුළුවන්. තරුණ කෙනෙක් නම් ළමා කෙනෙක් නම් අධ්‍යාපනය විනාශ කරගෙන පින්වතුනි හිරගෙවල් වල බන්ධනාගාරගත වෙන්න පුළුවන්. භයානක රෝගී භාවයන්ට පත් වෙන්න පුළුවන්. අද අප්‍රමාණ රෝගී භාවයන් සකස් වෙනවා. සමහරුන්ගේ අක්මාව දිය වෙලා සමහරුන්ගේ වකුගඩු දිය වෙලා සමහරුන්ගේ බඩවැල් පිච්චිලා. ඇයි පින්තුනි? කාමී කෙටි ආස්වාදයේ උදෙසා ලබන දීර්ඝ ආදීනවය. ඔතනින් දීර්ඝ ආදීනවය අවසන් වෙන්නේ නැහැ පින්තුනි. ඔබ මත් වතුර මත් ද්‍රව්‍ය වලට මේ කෙටි ආස්වාදයට යොමු වෙලා මේවා පාවිච්චි කළොත් මේවා අනුන්ට දන් දුන්නොත් පින්තුනි ඔබ රෝගී ජීවිතයක් ගත කරලා මරණයෙන් පස්සේ පින්තුනි ඔය අරක්කු විකුණන තැනක ඔය වයින් ස්ටෝස් එකක් අසල ඔය මත් ද්‍රව්‍ය විකුණන තැනක් අසල පින්තුනි බේබදු ප්‍රේතෙක් බවට පත් වෙලා ඉපදෙන්න පුළුවන්. ප්‍රේත ලෝකයේ ඉන්නා පින්තුනි බේබදු ප්‍රේතයෝ බේබදු ප්‍රේතියෝ ප්‍රේතියොත් ඉන්නවා ප්‍රේතයොනුත් ඉන්නවා. මේ ප්‍රේතයෝ ප්‍රේතියන් නිරතුරුව ගැවසෙන්නේ පින්තුනි අරක්කු විකුණන තැන්වල මද්ද්‍රව්‍ය විකුණන තැන්වල. ඒ අය මේවා ආග්‍රහණය කරලා ඉව කරලා සුවඳ කරලා පින්තුනි මේ අය නිරතුරුවම මතින් මත් වෙලා ජීවත් වෙන්නේ. ඔබ මගුල් ගෙදරක ගිහිල්ලා එහෙමත් නැත්නම් සාදයකට ගිහිල්ලා එහෙම නැත්නම් අවන්හලකට ගිහිල්ලා එහෙමත් නැත්නම් යාළු එක්ක එකතු වෙලා මත් වතුරක් ගනිද්දි මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරද්දී පින්තුනි ඔබ නොදන්නවාට ඔබට පෙර ආතුව මේ බේබදු ප්‍රේතයෝ මේ බේබදු ප්‍රේතියෝ ඔබේ මත්ද්‍රව්‍ය ඉව කරනවා ඒව ආග්‍රහණය කරනවා. ඒ නිසාම මතට පත් වෙනවා. පින්වතුනි ඔබේ මත් වතුර වීදුරුව මුලින්ම බොන්නේ ඔබ නොවේ. ඔබ උරන කුඩු පැකට් එක මුලින්ම උරන්නේ ඔබ නෙමේ. ඔබ උරන ගංජා සුරුට්ටුව මුලින්ම උරන්නේ ඔබ නෙමේ. ඔබට නොපෙනෙන මේ අමනුෂ්‍ය ලෝකයේ තුල ජීවත් වෙන කාමයේ කෙටි ආස්වාදයේ නිසා දීර්ඝ ආදීනවයන් ලබන මේ බේබදු ප්‍රේතයෝ බේබදු ප්‍රේතියෝ පින්නතුනි මේවා ඔබට පෙර ආතුව පරිහරණය කරනවා කියලා ඔබ දන්නේ නැහැ. ඒ නිසාම පින්නතුනි මෙවන් දීර්ඝ වූ ආදීනවයන් ඔබ පාවිච්චි කරන මත්වතුර වීදුරුවක් තුල තියෙනවා. ඔබ බොන ගංජා සුරුට්ටුවක් තුල තියෙනවා. ඔබ පාවිච්චි කරන පෙත්තක් ඔබ පාවිච්චි කරන කුඩු මුලක් තුල මෙවන් දීර්ඝ වූ විනාශයක පින්තුනි
පෙර නිමිති තියෙනවා ඒ විතරක් නෙමේ ඔබ මේ ජීවිතේ මත්වතුර පාවිච්චි කරනවා නම් පින්තුනි ඒ මත්වතුර පාවිච්චිය නිසාම ඔබ තවත් දීර්ඝ ආදීනවයන් ලබන්න පුළුවන් මොනවද පින්තුනි ඔබ මත්වතුර පාවිච්චි කරන කෙනෙක් නම් ඊළඟ ජීවිතේ පටිච්ච සමුප්පන්න ජීවිතේ ඔබ මිනිසෙක් වෙලා ඉපදුනොත් හොඳටම බොන තාත්තා කෙනෙකුට හොඳටම බොන අම්මා කෙනෙකුට දාව ඔබ උපදින්න පුළුවන් පින්තුනි මෙවන් කෙටි ආස්වාදයක් උදෙසා දීර්ඝ වූ ආදීනවයන් සමාජය තුල තියෙනවා මේ සෑම ආස්වාදයකටම මුල් වෙන්නේ පින්තුනි අවිද්‍යාව හේතුවෙන් සකස් වෙන තෘෂ්ණාවමයි ඒ වගේමයි කාමයේ කෙටි ආස්වාදේ නිසා පින්තුනි ඔබ ලෝභ සිත් ඇති කර ගන්නවා කාමයන් නිසා අප්‍රමාණ ලෝභ සිත් ඇති කර ගන්නවා උදේ ඉඳන් ඔබ හිතන්න උදේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස පිනවන්න දවසට ලෝභ සිත් කී දහහක් ඔබ ඇති කර ගන්නවද ඔබේ නිවස නිසා ඔබේ වාහනය නිසා ඔබේ ඇඳුම් පැළඳුම් නිසා ඔබේම ශරීරය නිසා ඔබේ මිල මුදල් දේපල වස්තුව නිසා ඔබේ දුවා දරුවා ඥාතීන් නිසා ඔබේ වෘත්තිය නිසා පින්තුනි කොච්චරනම් ලෝභ සිත් ඔබ ඇති කර ගන්නවද කාමී කෙටි ආස්වාදයේ පින්තුනි මේ ලෝභ සිත් තුළ තියෙන කෙටි ආස්වාදය ඒ කෙටි ආස්වාදයේ පින්තුනි අපි අවුරුදු 60ක් අවුරුදු 70ක් වෙන්න පුළුවන් නමුත් පින්තුනි අවුරුදු 60ක 70ක ජීවිතයක් නෙමේ ඔබ ගත කරන්නේ මේ ජීවිතයේ ඔබට අවුරුදු 60ක් 70ක් වෙන්න පුළුවන් නමුත් පින්තුනි ඔබේ පටිච්ච සමුප්පන්න ගොරහැඩි බවාත්‍රය ඔබෙත් මගෙත් වයසක් කියන්න බෑ පින්තුනි මං දැස් පියාගෙන මං අතීත පංච උපාදානස්කන්ධයට හිත යොමු කරද්දී මට මගේ වයස නම් කියන්න බෑ මට වයස හිතන්නවත් බෑ සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි කොච්චරනම් ඈතක වයසක් තීන ගොරහැඩි මිනිස්සෙද මං කියලා මං හිතනවා ඒ හිතන සිතුවිල්ලත් මං ඒ මොහොතේම චිත්තානුපස්සනාවෙන් පිරිසිදු කරලා දානවා එතකොට පින්තුනි මට අතීතය ඒ දීර්ඝ අතීතය මට වර්තමානයේ විදර්ශනාමය ධර්මයක් බවට පත් වෙනවා මේ සුන්දර විදර්ශනා රාත්‍රිය ශ්‍රවණය කරන ඔබ මේ සුන්දර රාත්‍රියේ සිරස ගුවන් ඉදිරි ඉදිරි වාඩි වෙලා මොහොතක් දැස් පියා ගන්න මොහතක් දැස් පියාගෙන අතීත පංච උපාදානස්කන්ධයට හිත යොමු කරන්න පින්තුනි ඔබේ වර්තමාන වයස කීයද අවුරුදු 20ක් වෙන්න පුළුවන් 30ක් 40ක් 50ක් 60ක් වෙන්න පුළුවන් පින්තුනි ඒ මුලාවට යන්න එපා ඒ කෙටි කාමයේ ආස්වාදයට ඔබ කොටු වෙන්න එපා පින්තුනි අතීත පංච උපාදානස්කන්ධයට හිත යොමු කරන්න ඔය පියාගත් දැසින්ම අතීතේ සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගාන සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාන සතර අපාය මහ ගෙදරක් තින්නතුනි කරගෙන ආවා වූ දීර්ඝ අතීත බවාත්‍රය සිහිපත් කරලා ඔබ දකින්න ඔබට වයස කොච්චරද කියලා තින්නතුනි මොනසා ගොරහැඩි මොනසා වයෝ වෘද මනුෂ්‍යෝ දාපි පින්නතුනි නමුත් අපි තාමත් පින්නතුනි වයස ඉදිරියේ හුරතල් වෙනවා මේ භයානක අතීත පංච උපාදානස්කන්ධ ලෝකයේ මතු කරන්නේ නැහැ පින්නතුනි මේ ජීවිතේ ගොරහැඩි භාවය දකින්න මේ ජීවිතේ වයෝ වෘද භාවය දකින්න කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගානක් වයෝ වෘද ගොරහැඩි ජීවිත අපි මේ ගත කරන්නේ මේ බවාත්‍රය අතීත බවාත්‍රයම පින්තුනි එකම ජීවිතයක් බවට අපේ පත් වෙලා තියෙනවා කුමක් නිසාද අවිද්‍යාව හේතුවෙන් සකස් වෙන තෘෂ්ණාව නිසා පින්තුනි මේ කාමයේ කෙටි ආස්වාදයට ඔබ යට වෙන්න එපා ඔබ කාමයේ කෙටි ආස්වාදයට යට වෙලා ඔබ ලෝභ සිත් ඇති කරගත්තොත් ලෝභ සිතේ කෙටි ආස්වාදයක් තියෙනවා මං නැහැ කියන්නේ බුදුරජාණන් වහන්සේ නැහැ කියන්නේ ලෝභ සිතේ කෙටි ආස්වාදයක් තියෙන ඔබ දරුවා කෙරෙහි ලෝභ සිතක් ඇති කරගත්තොත් කෙටි ආස්වාදයක් තියෙනවා
ඔබ පළදින රත්තරන් බඩු කෙරෙහි ඔබ ආස්වාදයක් ඇති කරගත්තොත් ලෝභ සිතක් ඇති කරගත්තොත් කෙටි ආස්වාදයක් තියෙනවා ඔබ අඳින ඇඳුම කෙරෙහි ඔබ ලෝභ සිතක් ඇති කරගත්තොත් කෙටි ආස්වාදයක් තියෙනවා නමුත් දීර්ඝ ආදීනවය නුවණින් දකින්න දරුවන් කෙරෙහි ඔබ ලෝභ සිත ඇති කරගත්තොත් දීර්ඝ ආදීනවය එම නිවසේම පටිච්ච සමුප්පන්න ප්‍රේතේ ප්‍රේතියක් වෙලා ඉපදෙන්න පුළුවන් ඔබ රත්තරන් බඩු කෙරෙහි ඔබේ ඇඳුම් පැළඳුම් කෙරෙහි ඔබ ලෝභ සිත ඇති කරගත්තොත් ඔබේ අල්මාරියේම කාවෙක් වෙලා ඔබට ඉපදෙන්න පුළුවන් පින්තුනි මෙවන් ගොරහැඩි ආදීනවය මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ තුල මේ කෙටි කාමයේ ආස්වාදයේ තුල තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේමයි ඔබ රාග සිතක් ඇති කරගත්තොත් පින්තුණී අතීතේ අපි කොච්චරනම් රාග සිත ඇති කරගෙන තියනවද මේ රාග සිතට මුල් වෙන්නේ අවිද්‍යාව හේතුවෙන් සකස් වෙන තෘෂ්ණාවමයි මේ පස්සය තුල බැසගෙන ඉන්න තෘෂ්ණාවමයි පින්තුණී රාග සිතට මුල් වෙන්නේ පින්තුණී රාග සිතේ ආස්වාදයක් තියෙනවා ආස්වාදයක් නැත්තේ නැහැ ආස්වාදයක් නැත්තම් මේ සා මිනිස්යෝ මේ රාග සිත් ඇති කරගන්නේ පිංගතුනි අද රාගයෙන් මුළු සමාජයම ඔඩුදුවලා තියෙනවා ඒකට වයස ભેදයක් නැහැ 80 පෙන්න මහල්ලා රාගය තුල ජීවත් වෙන ස්වභාවයන් අපි දකිනවා මැද වයසේ කෙනාත් ඒ විතරක් නෙමේ පාසල් දරුවා පිංගතුනි මේ රාගේ කෙටි ආස්වාදයට යොමු වෙලා තිනවා ඇයි මේ රාගේ කෙටි ආස්වාදය තුල සැඟවුන දීර්ඝ ආදීනවය අපි දකින්නේ ඇයි ඒ මුළු සමස්ත සමාජයම මාරාවේශයටපත් වෙලායි තියෙන්නේ සමස්ත සමාජයම මාරාවේශයටපත් වෙලා කුමන මාරාවේශයක්ද තෘෂ්ණාවේ මාරාවේශය පින්තුනි සමස්ත සමාජයම තෘෂ්ණාවේ මාරාවේශයටපත් වෙලා තියෙන කුමක් නිසාද මේ අවිද්‍යාවේ පලිබෝධය නිසා මේ අවිද්‍යාවේ තීව්‍ර භාවයේ නිසාම චතුරාර්ය සත්‍ය ධර්මය ජනතාව ප්‍රතික්ෂේප කිරීම නිසාම ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ජනතාව බැහැරවීම නිසාම පින්වතුනි සමස්ත සමාජයම මාරාවේශයට පත් වෙලා පින්වතුනි මේ මාරාවේශයට වග කියුත්තේ දෙවියෙක් නෙමේ බ්‍රහ්මෙක් නෙමේ අපි ජීවත් වෙන පරිසරය නෙමේ පින්වතුනි මේ මාරාවේශයට ධර්මානුකූලව වගකීම්ුත්තේ මේ රටේ මෙතෙක් හිටියා වූ රාජ්‍ය නායකින්මයි පින්වතුනි අංක 1 මාරාවේශයට මුලින්ම පත්වෙන්නේ රටක රාජ්‍ය නායකයයි රටක රාජ්‍ය නායකයා මාරාවේශයට පත්වෙද්දී පින්වතුනි තෘෂ්ණාවෙන් මාරාවේශයට පත්වෙද්දී රාජ්‍ය නායකයාගේ මාරාවේශයේ ආදර්ශය තුලින් ඇමති මණ්ඩලයක් තෘෂ්ණාවෙන් මාරාවේශයටපත් වෙනවා ඇමති මණ්ඩලයේ තෘෂ්ණාවෙන් මාරාවේශයටපත් වෙද්දී පින්තුණි මන්ත්‍රී මණ්ඩලයක් තෘෂ්ණාවෙන් මාරාවේශයටපත් වෙනවා පින්තුණි බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය කොයි ස්ථානම් නිවැරදි ධර්මයක්ද වර්තමාන සමාජයට ගලපද්දී රාජ්‍ය නායකයා තෘෂ්ණාවේ මාරාවේශයටපත් වෙද්දී ඊට අදාළව ඇමති මණ්ඩලය තුෂ්ණාවේ මාරාවේශයටපත් වෙනවා ඇමති මණ්ඩලය තුෂ්ණාවේ මාරාවේශයටපත් වෙද්දී මන්ත්‍රී මණ්ඩලය තුෂ්ණාවෙන් මාරාවේශයටපත් වෙනවා මන්ත්‍රී මණ්ඩලය තුෂ්ණාවෙන් මාරාවේශයටපත් වෙද්දී පින්තුණි සමාජයේ මහන බමුණන් මාරාවේශයටපත් වෙනවා මහන බමුණන් මාරාවේශයටපත් වුණාට පස්සේ ජනතාව මාරාවේශයටපත් වෙනවා පින්තුණි සුන්දර චිත්‍රයක් අපි නිරතුරුව සමාජය තුල දකින සමාජය තුල ඔඩුදුවන සුන්දර චිත්‍රයක් මේ මාරාවේශය තුල අපි දකිනවා එවනම් මේ මාරාවේශයට වග කියුත්තේ අහිංසක ජනතාව නෙමේ පැවිදි පක්ෂය වෙන අපි නෙමේ පින්තුනි මේ මාරාවේශයට වග කියුත්තේ අතීතයේ ඉඳන් මේ රට පාලනය කරපු රාජ්‍ය නායකින්මයි දේශපාලන නායකින්මයි පින්තුනි අදේ මාරාවේශය කොයිසා උඩුදුවලා තියනවද කියනවනම් අවිද්‍යාවෙන් උපදින මේ තෘෂ්ණාවේ මාරාවේශය පින්තුනි අද දරුවා අම්මව විකුණන තැනටපත් වෙලා තියෙනවා අද අම්මා Tamange දුව විකුණන තැනට මේ මාරාවේශයපත් වෙලා තියෙනවා Tamange පෙම්වතා
තමන්ගේ පෙම්වතිය විකුණන තැනට මේ මාරාවේශය පත් වෙලා තියෙනවා තමන්ගේ විවාහක පුරුෂයා තමන්ගේ බිරිඳ විකුණන තැනට මේ මාරාවේශය පත් වෙලා තියෙනවා ඒ විතරක් නෙමේ පින්වතුනි මේ වියරු මාරාවේශය අවිද්‍යාවෙන් උපදින චතුරාර්ය සත්‍ය ගැන අල්ප මාත්‍රයක්වත් නොදන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය පින්වතුනි වහ කඳුසේ දකින මේ තුෂ්ණාවේ මාරාවේශය අද විකුණන්න දෙයක් නැතිකොට රටක් ජාතියක් ආගමක් විකුණන තැනට පත් වෙලා තියෙනවා මොකක්ද මේ මාරාවේශයේ මුල පින්වතුනි කාමේ කෙටි ආස්වාදය තුල සැඟවුන දීර්ඝ ආදීනවය නොදැකීමයි එනිසා මේ සුන්දර රාත්‍රියේ පින්වතුනි මේ විදර්ශනා රාත්‍රිය ශ්‍රවණය කරන මේ සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙච්ච පින්වත් ඔබ පින්වතුනි මේ වියරු තුෂ්ණාවේ මාරාවේශය ගැන නැවත හිතන්න නුවණින් මෙනෙහි කරන්න ඔබත් මේ තුෂ්ණාවේ මාරාවේශයට කොටු වෙච්ච කෙනෙක්ද පින්වතුනි මේ තුෂ්ණාවේ මාරාවේශය අපිව අරන් යන්නේ මුර්ග සංඥාව දිශාවටමයි පින්වතුනි සමාජය නිවැරදි කරගන්න පින්වතුනි වේගයෙන් මුර්ග සංඥාවට අදාළ ධර්මතාවයෝ සමාජය තුල පහළ වෙනවා තමන් උපන් රට විකුණන් කනවා තමන් උපන් ජාතිය විකුණන් කනවා තමන් උපන් ආගම විකුණන් කනවා ඒ විතරක් නෙමේ තමාගේම දුව තමාගේම පුතා විකුණන් කනවා තමාගේම අම්මා විකුණන් කනවා තමාගේම පෙම්වතිය තමාගේම බිරිඳ විකුණන් කනවා ඒ විතරක් නෙමේ අවුරුදු 12 ගෑනු දරුවට දරුවෝ බිහි වෙනවා අවුරුදු 13 14 ගෑනු දරුවෝ අම්මලා වෙනවා පින්තුනි මේ කොහොමද අපි යන්නේ කාමේ කෙටි ආස්වාදයේ තුල අපි ලබන දීර්ඝ ආදීනවය අනුබුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අපි මොකද්ද මේ දකින්නේ සුන්දර චිත්‍රයක් බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් දස පාරමී ධර්මයන් පුරලා ලෝකෙට මතු කරලා දුන්න සුන්දර චිත්‍රය අවිද්‍යාවෙන් පාට කරපු තුෂ්ණාවෙන් තව තවත් වර්ණමත් කරපු පින්වතුනි කාමේ කෙටි ආස්වාදය සමාජය තුල ජනිත කරලා තියෙන දීර්ඝ ආදීනවයයි අපි මේ දකින්නේ ඔබ සමාජයේ කොහේ බැලුවත් ඔබට දැන් පේන ධර්මයක් පින්වතුනි ඔබ කාටවත් චෝදනා කළ තේරුමක් නැහැ ඔබ කාටවත් දොස් කියලා තේරුමක් නැහැ ඔබ කාටවත් ඇඟිල්ල දික් කළ තේරුමක් නැහැ අපි දකින්නේ මේ අවිද්‍යාවේ ගොරහැඩි මනුස්සයින්ගේ මාරාවේශයයි සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් අවිද්‍යාවේ ගොරහැඩි භාවය විසින් පින්වතුනි සංස්කාරපච්චයා විඥාන කියන ධර්මතාවය තුල පින්වතුනි මනුෂ්‍යයා තුල ඇති කරන මේ කාමේ කෙටි ආස්වාදයේ කෙරෙහි තෘෂ්ණාවයි පින්වතුනි මේ කාම රාග පටිගයෝ දෙත නුවණින් දකින්න මේ ලෝභ සිත් මේ රාග සිත් මේ ද්වේෂ සිත් පින්වතුනි දේශයේ මොනසා වියරුවක්ද අද සමාජයේ අද කේන්ති ගන්න ඇති කෙනෙක් ඉන්නවද පින්වතුනි ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න ඔබ දවසට කී පාරක් කේන්ති ගන්නවද කියලා කී පාරක් දේශ කරනවද කී පාරක් පලි ගන්නවද කී පාරක් මෝහ සිත් ඇති කර ගන්නවද පින්වතුනි මේ කාමයේ කෙටි ආස්වාදයේ තුල ඔබ ලබන්නා වූ දීර්ඝ ආදීනවයන් මේ ජීවිතේ ඔබ අවසන් කරන්නේ පින්වතුනි පටිච්ච සමුප්පන්නව නැවත නැවතත් අපි සතර අපාය මහගෙදරක් කරගන්න තත්වෙටයි අපි අරන් යන්නේ එනිසා පින්වතුනි මේ කෙටි කාමයේ ආස්වාදයේ තුල අපි විඳින්නා වූ දීර්ඝ ආදීනවයන් සමාජය තුල විවෘතව ප්‍රකටව ඒහිපස්තිකව බැබලෙනවා සුන්දර ධර්මයක් දකින්නේ පින්වතුනි මේ සුන්දර ධර්මය අපි වරන් යන්නේ අසුන්දර මුර්ග සංඥාව කරා කියන කාරණය අපි තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕනේ ඔබතුමිය ප්‍රශ්නයක් හැටියට මට යොමු කළේ මේ තෘෂ්ණාවේ අවසානය මොකක්ද කියන කාරණය මතු කරලා දෙන්න කියලායි පින්තුනේ තෘෂ්ණාවට අවසානයක් තියෙනවා තෘෂ්ණාවට අවසානයක් තියෙනවා වගේම තෘෂ්ණාවේ ආරම්භයකුත් තියෙනවා පංච නීවරණ ධර්මයන්ගෙන් පෝෂණය වෙන අවිද්‍යාව තුෂ්ණාවේ ආරම්භයයි පින්තුනේ අපි කවදා හරි දවසක
උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළොත් ඒ කියන්නේ උතුම් රහත් ඵලයට පත් වුණොත් පින්වතුනි අපි රූප තෘෂ්ණාව නිරෝධය කරනවා සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ රූප තෘෂ්ණාව නිරෝධය කළයි වැඩ සිටියේ උන්වහන්සේට නැවත දිව්‍ය රූපයක් බ්‍රහ්ම රූපයක් මානුෂ රූපයක් ලබන්න තෘෂ්ණාවක් නැහැ පින්වතුනි එයි රූප තෘෂ්ණාව නිරෝධය කළා රූප තෘෂ්ණාව නිරෝධය කළා නම් පින්වතුනි රූපය ඇසුරෙන් සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර පිළිබඳ විඥාන පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ එයි රූප තෘෂ්ණාව නිරෝධය කළා සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ රූප තෘෂ්ණාව නිරෝධය කරපු නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබේ පටිච්ච සමුප්පන්න විඥාණයට නිවස වෙන්නේ රූපයයි කියලා හොඳින් තේරුම් ගන්න පටිච්ච සමුප්පන්න විඥාණයට ගෘහය වෙන්නේ රූපයයි කියලා පටිච්ච සමුප්පන්න විඥාණයට ආහාරය වෙන්නේ රූපයයි කියලා තින තුනේ සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ පටිච්ච සමුප්පන්න විඥාණයට තියෙන ගෘහය නිවස ආහාර අහිමි කරලයි වැඩ හිටියේ ඇයියේ රූප තෘෂ්ණාව නිරෝධය කළා රූප තෘෂ්ණාව නිරෝධය කරපු තැනදී තමා තුල සකස් වෙන පටිච්ච සමුප්පන්න විඥාණයට නැවත නිවසක් නැහැ පින්වතුනි නැවත ගෘහයක් නැහැ නැවත ආහාර නැහැ උන්වහන්සේලා පස්සේ ළඟදීම පස්සේ අනිත්‍යභාවය දකිනවා පස්සේ කියන්නේ මොකද්ද අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි පටිච්ච සමුප්පන්න විඥානේ එකතුවයි පස්සේ කියලා කියන්නේ මේ අධ්‍යාත්මික රූපය බාහිර රූප පටිච්ච සමුප්පන්න විඥානේ එකතු වෙන මොහොතේ පස්සේ සිද්ධ වෙන මොහොතේ අපි දැක්කා කියලා කියනවා ඇසුණා කියලා කියනවා දැනුණා කියලා කියනවා පස්සේ පින්නතුණි තෘෂ්ණාව නිරෝධය කරපු ජීවිතයක පස්සේ තුෂ්ණාවෙන් නිරුද්ධ වෙලයි තියෙන්නේ ඒ නිසාම සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ රූප තුෂ්ණාව නිරෝධය කළා රූපයට බැස ගන්න පටිච්ච සමුප්පන්න නිවසක් නැහැ ගෘහයක් නැහැ ආහාර නැහැ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවි යන මොහොතේ පටිච්ච සමුප්පන්න විඥාණයට බැස ගන්න රූපයක් නැති නිසාම තමා තුලින් පිරිනිවි යනවා අන්න පින්වතුනි තෘෂ්ණාවේ අවසානය ඔබතුමිය ඇහුවා වූ තෘෂ්ණාවේ අවසානය අවිද්‍යාවේ අවසානය තමා තුලින්ම පටිච්ච සමුප්පන්න විඥාණය පිරිනිවි යාමයි පිරිනිවි ගියයි පින්වතුනි පටිච්ච සමුප්පන්න විඥාණයට බැස ගන්න තියෙන ගෘහය අහිමි කළා පටිච්ච සමුප්පන්න විඥාණයට නැවත බැස ගන්න තියෙන නිවස අහිමි කළා පටිච්ච සමුප්පන්න විඥාණයට පෝෂණය වෙන්න තියෙන ආහාර අහිමි කළා පින්වතුනි තමා තුලින් පටිච්ච සමුප්පන්න විඥාණය නිවි ගියා අන්න අවිද්‍යාවේ අවසානය අන්න තෘෂ්ණාවේ අවසානය ඔබතුමිය ඇහුවේ මේ තෘෂ්ණාවට අවසානයක් නැද්ද කියලා පින්වතුනි අවසානයක් තියෙනවා ඒ අවසානය තමයි පින්වතුනි ඔබ දක්ෂ විය යුතුයි මේ පස්සේ තෘෂ්ණාව නිරෝධය කරන්න පස්සේ තෘෂ්ණාව නිරෝධය කරද්දී කුමක්ද පස්සේ තෘෂ්ණාව කියන්නේ මේ අධ්‍යාත්මික රූපයක් බාහිර රූපයක් කෙරෙහි තියෙනා වූ තෘෂ්ණාව ඔබ නිරෝධය කරයිද ඔබට නැවත රූපයකට බැස ගැනීමේ තෘෂ්ණාවක් සකස් වෙන්නේ නැහැ පින්වතුනි අතීතයට හිත යොමු කරන්න අතීත පංච උපාදානස්කන්ධ ලෝකයට හිත යොමු කරන්න පින්වතුනි ඔබ සක්විති රජ රූප ලැබුවා ඔබ සක්‍ර දෙවි රූප ලැබුවා සුජම්පතිය කියන රූප ලැබුවා ඉස්ත්‍රී රත්නය කියන රූප ලැබුවා රජවරු සිටුවරු මහේශාක්‍ය ප්‍රභු ජීවිත කියන රූපයන් ලැබුවා පින්වතුනි මේ සෑම රූපයක්ම අනිත්‍ය වෙලා ගියා නම් පින්වතුනි තවත් අපි රූප ප්‍රාර්ථනා කළ තේරුමක් නැහැ ඒ නිසා අපි සතර සතිපට්ඨාන ධර්මයන් තුලින් කායානුපස්සනාව තුලින් අපි මේ රූපය අනිත්‍යයි කියලා අවබෝධ කළා නම් පින්වතුනි අපිට නැවත පටිච්ච සමුප්පන්න රූපයක් කෙරේ රූප තෘෂ්ණාව සකස් වෙන්නේ නැහැ ඒ නිසාම අපි මරණාසන්න මොහොතේ පින්වතුනි අපේ තෘෂ්ණාපච්චය උපාදානං කියන ධර්මතාවයට ක්‍රියාත්මක වෙන්න තැනක් නැහැ
පස්සය ළඟදීම ඒ පස්සය තෘෂ්ණාවෙන් තෙත් කරන්න උන්වහන්සේට අවශ්‍ය නැහැ. උන්වහන්සේ රූප තෘෂ්ණාව නිරෝධය කළා. ඒ නිසාම වේදනා සංඥා සංකාර විඥානයන් කෙරෙහි තෘෂ්ණාව නිරුද්ධ වෙලා පස්සේ අවිද්‍යාව නිරෝධය කරපු තැනදී පින්වතුනි තෘෂ්ණාව තමා තුළින්ම අවසන් වෙනවා. පටිච්ච සමුප්පන්න විඥාණයට නැවත ගෘහයක් නැහැ පින්නතුනි. ඒ නිසා අපි කවදා හරි දවසක තෘෂ්ණාව නිරෝධය කරන්න නම් අපි කල යුත්තේ පින්නතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් සම්මා සමාධිමත් හිතක් අපි ඇති කරගන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන පින්නතුනි අපි ඒ සම්මා සමාධිමත් හිතෙන් අපි සතර සතිපට්ඨාන ධර්මය වඩන්න ඕනේ. මේ කායානුපස්සනාව පුහුණු කරන්න ඕනේ. මොකද මේ රූප තෘෂ්ණාව නිසාමයි පින්නතුනි පස්සය අපි තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ. ඒ නිසා අපි මේ රූපය කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කරපු තැනදී පස්සයට වටිනාකමක් නැතුව යනවා පින්නතුනි. පස්සේ අපි අනිත්‍යයි කියලා අවබෝධ ඥානයෙන්ම දකිනවා. මොකද රූපය අනිත්‍යයි. රූපය අනිත්‍ය නම් රූපය ඇසුරෙන් සකස් වෙන පස්සය නිත්‍ය වෙන්න බෑ පින්නතුනි. එහෙනම් සුන්දර මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයේ ඒහි පස්සිකව බබලනවා. ඒ මාර්ගයේ විවෘතව තියෙනවා. නමුත් පින්නතුනි අපේ සම්මා දිට්ඨියේ ඇස් අන්ධ වෙලා පින්නතුනි මේ සම්මා දිට්ඨිය ඇස් අන්ධ වීම නිසාම සමස්ත සමාජයේම තෘෂ්ණාවෙන් මාරාවේශයට පත් වෙලා පින්නතුනි තෘෂ්ණාවෙන් මාරා වෙච්ච මේ සමාජය දෙස නැවත බලන්න. ඒ තෘෂ්ණාවේ මාරාවේශ සමාජයේ කොටස් කරුවෙක් නම් ඔබ වෙන්න එපා. කෙටි ආස්වාදයක් තියෙනව නැහැ කියන්නේ නැහැ. කෙටි ආස්වාදයක් නැත්තම් මේසා මිනිස්යෝ මේ කෙටි ආස්වාදේ ගොදුරු බවට පත් වෙන්නේ නැහැ පින්වතුනි. නෝගත් මිනිස්සෙත් මේක ගොදුරු වෙනවා. උගත් මිනිස්යොත් මේකට ගොදුරු වෙනවා පින්වතුනි. බලවත් මිනිස්යෝ ධනවත් මිනිස්යෝ මේ හැම දෙනෙක්ම මේකට ගොදුරු වෙන්නේ ඇයි? කාමයේ කෙටි ආස්වාදයක් තියෙනවා. ඒ විතරක් නෙමේ මහණෙනි, රූපේත් ආස්වාදයක් තියෙනවා. නමුත් රූපේ ආස්වාදයේ කෙටි. මොකද රූපේ ආස්වාදය කියන්නේ? තාරුණ්‍යේ රූපය. පින්වතුනි තාරුණ්‍යේ රූපයක් ගන්න අවුරුදු 16ක 17ක 18ක මේ තාරුණ්‍යේ රූපයේ තියෙන සුන්දරත්වය, රිද්මය, ප්‍රභාෂර භාවය, ලාලිත්‍ය, සුන්දරත්වය මේ තාරුණ්‍යේ රූපේ ආස්වාදයයි. පින්වතුනි අද මේ තාරුණ්‍යේ රූපේ ආස්වාදය පින්වතුනි මාරා වේශයට ප්‍රධානම ඉලක්කයක් වෙලා තියෙනවා. මේ තාරුණ්‍යේ රූපේ කෙටි ආස්වාදය ඉදිරියේ දීර්ඝාදීනවය මතු කරගන්නේ. මේ ධර්මය අදාළ වෙන්නේ විශේෂයෙන්ම වැඩිහිටි පන්සල් දරුවන්ට, තරුණ දරුවන්ට. පින්වතුනි මේ රූපේ කෙටි ආස්වාදයට කොටු වෙන්න නම් එපා. ඔබ මේ රූපේ කෙටි ආස්වාදයට කොටු වෙලා අම්මා තාත්තලට අකීකරු වුණොත්, වැඩිහිටියන්ට අකීකරු වුණොත්, සිල්පද බින්දොත්, පින්වතුනි දුරාචාරයට යොමු වුණොත්, මේ අපේ සංස්කෘතියට පටහැනිම කටයුතු කළොත්, අපේ මේ සදාචාරයට පටහැනිම කටයුතු කළොත්, පින්වතුනි මේ ජීවිතේදීම ඔබලාට ආදීනවයන් එනවා. මොකද මේ ජීවිතයේ ආදීනවය කියන්නේ? ඔබේ මුළු ජීවිතෙම අඳුර වෙන්න පුළුවන්. ඔබලා එකිනෙකා අතින් අතට යන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. පින්නතුනි ගණිකා වෘත්තිය වැනි භයානක දුක්ඛිත තන් වලට අපි පත් වෙන්න පුළුවන්. මේ රූපේ ආදීනවය මතු කර නොගත්තොත්, ඒ විතරක් නෙමේ රූපේ කෙටි ආස්වාදයට යට වුණොත් මෙලව ජීවිතය අපි අසාර්ථක කරගන්නවා වගේ. අපේ ජීවිත විතරක් නෙමේ අසාර්ථක වෙන්නේ, ඊළඟ පරම්පරාවේ ජීවිතත් අපි අසාර්ථක කරනවා. ඒ අනාගත පරම්පරාවේ ජීවිත අසාර්ථක වුණොත් පින්නතුනි ආයිමත් අපිට රට, ජාතියක්, ආගමක්, සම්මා සම්බුද්ධ ශාසනයක් ගැන කතා කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේ රූපේ කෙටි ආස්වාදයට යටවෙච්ච සමාජයක් කොහේ බැලුවත් අපි දකින්නේ. පාසලක ගත්තත්, උපකාරක පන්තියක් ගත්තත්, සමාජය ගත්තත්, වෙළඳ පොලක් ගත්තත්, මුහුදු වෙරළක් ගත්තත්, මහපාරක් ගත්තත්, පින්වතුනි මේ රූපේ කෙටි ආස්වාදයට රැවටෙන්නේ අර පළඟැටියේ ගින්දරට රැවටෙනා වගේ පින්වතුනි. ඇයි? චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ. දුකට හේතුව තෘෂ්ණාව කියලා දන්නේ නැහැ. තෘෂ්ණාව ඉදිරියේ සකස් වෙන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකමයි කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි අර ගින්දරට ඇදිලා යන පළඟැටියා වගේ
පාසල් දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා මේ කෙටි රූපේ ආස්වාදයට කොටු වෙලා කෙටි කාමයේ ආස්වාදයන්ට බැඳිලා මෙලව ජීවිතයක් විනාශ කරගෙන අපේ ඊළඟ පරම්පරාවත් විනාශ කරගෙන සම්මා සම්බුද්ධ ශාසනයත් අහිමි කරගෙන පින්වතුනි සතර අපායට වැටිලා තිරිසන් ලෝකවල කල්ප ගණන් දුක් විඳින සත්වයෝ බවට අපිපත් වෙනවා. පින්වතුනි මේවන් සුන්දර ධර්මයක් තියෙනවා. මේවන් සුන්දර ධර්මයක් ලෝකේ කෝටි ප්‍රකෝටි ගාන ජනතාවකට අහන්නේ නැහැ. නමුත් ඔබට ඒ වාග්ය තියෙනවා. ඔබේ වාග්ය දෝතින් දරාගෙන ඉපදිලා තියෙන්නේ. ඒ ඔබේ පුණ්‍යවන්ත භාවය. සංසාරයේ ඔබ පින්කම් කරලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. අනේ මට සම්මා සම්බුද්ධ ශාසන මුණ ගැහිවා. මේ චතුරාර්ය සත්‍ය අහන්න ලැබේවා. පින්තුනි මේ සුන්දර රාත්‍රියේ විදර්ශනා රාත්‍රිය ශ්‍රවණය කරන ඔබ සිරස ගුවන් විදුලි ඉදිරියේ වාඩි වෙලා දැස් මොහොතක් පියාගෙන අතීත පංච උපාදානස්කන්ධයට හිත යොමු කරන්න. අතීත සම්මා සම්බුද්ධ ශාසන දහස් ගානක ඉපදිලා ඔබ මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ අතීතයේ ඉපදිලා මිනිස්සු වෙලා ඉපදිලා පින්කම් කරලා දන් දීලා සිල් රැකලා භාවනා කරලා පින්වතුනි කෝටි කී වතාවක් ඔබ ප්‍රාර්ථනා කරලා ඇද සංසාරේ අනේ මට චතුරාර්ය සත්‍ය දකින්න ලැබේවා අනේ මට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා මට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් මේ නිවන් මාර්ගය මතු වේවා කියලා ඔබ පින්කම් ලක්ෂ ගණන් කරමින් ප්‍රාර්ථනා කරන්න ඇති. ඒ ප්‍රාර්ථනාවට මොකද වුනේ? ඒ ප්‍රාර්ථනාව කොයිසම් ගොරහැඩිද? ඒ ප්‍රාර්ථනාව කොයිසම් දීර්ඝද? ඒ ප්‍රාර්ථනාව කොයිසම් මහලුද? පින්නතුනි, ඒසා මහලු ගොරහැඩි ප්‍රාර්ථනාවක් දීර්ඝ ප්‍රාර්ථනාවක් ඔබ කරලා තියෙද්දි ඔබ අදත් මොකද්ද කියන්නේ? ඔබ අලුත උපන් දරුවෙක් වගේ අලුතෙන් ප්‍රාර්ථනා කරනවා. මට මේ පිනෙන් චතුරාර්ය සත්‍ය දකින්න ලැබේවා කියලා පින්වතුනි අද උපන් දරුවෙක් වගේ ඔබ ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි මේ ප්‍රාර්ථනාවට කල්ප 100 කෝටි ගාණක් වයසයි. මේ වයස මේ වයෝ වෘද්ධභාවය මතු කරගන්න. තවත් පින්වතුනි ඔබේ නිවන වයසට යන්න දෙන්න එපා. තවත් ඔබේ විදර්ශනා නුවණේ අවබෝධය වයසට යන්න දෙන්න එපා. මේ ගිහිල්ලා තියෙන වයස හොඳටම ප්‍රමාණවත්. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න පින්තුනි මේ සුන්දර සම්මා සම්බුද්ධ ශාසනයක් මුණ ගැහුණු වෙලාවේ ඔබතුමිය ප්‍රශ්නයක් හැටියට මගෙන් යොමු කළේ මේ තෘෂ්ණාවට අවසානයක් නැද්ද? මේ තෘෂ්ණාවේ අවසානේ කවදද? පින්තුනි මේ තෘෂ්ණාවේ අවසානය තමයි පස්සය කෙරේ තෘෂ්ණාව නිරෝධය කරපු දවස. පින්වතුනි ඔබ ඔබේ පස්සය කෙරේ තෘෂ්ණාව නිරෝධය කළොත් ඔබ රූප තෘෂ්ණාව නිරෝධය කරපු කෙනෙක් බවටයි පත් වෙන්නේ. ඔබ රූප තෘෂ්ණාව නිරෝධය කරපු දාට පින්වතුනි නැවත ඔබේ පටිච්ච සමුප්පන්න රූපයට දැසගන්න ගෘහයක් නැහැ. ඔබේ පටිච්ච සමුප්පන්න විඥාණයට දැසගන්න නිවසක් නැහැ. ඔබේ පටිච්ච සමුප්පන්න විඥාණයට නැවත ආහාර නැහැ. ඒ නිසාම පින්නතුනි තමාගේ පටිච්ච සමුප්පන්න විඥාණය අවිද්‍යාවෙන් ඉපදුන තෘෂ්ණාවෙන් පෝෂණය වුන පින්නතුනි තමාගේ පටිච්ච සමුප්පන්න විඥාණය පින්නතුනි තමා තුලින්ම පිරිනිවි යනවා. එයි තෘෂ්ණාවේ ආහාර නැහැ, අවිද්‍යාවේ ගෘහය නැහැ, අවිද්‍යාවේ නිවස නැහැ. නිරෝධේ උනා වැටගන්න පටිච්ච සමුප්පන්න ගෘහයක් නැති තැන පින්නතුනි තුෂ්ණාවේ මලගම එදාටයි සිද්ධ වෙන්නේ. අවිද්‍යාවේ මලගම එදාටයි සිද්ධ වෙන්නේ. ඒ නිසා තුෂ්ණාවේ ආරම්භය පංච නීවරණයන් තුලින් ඇති වුණා වූ අවිද්‍යාවමයි. තුෂ්ණාවේ පෝෂණය පංච නීවරණයන්මයි. පින්තුනි පංච නීවරණයන් තුලින් අපි පෝෂණය කරගන්නා වූ අවිද්‍යාව පස්සය කෙරෙහි ඇති කරගන්නා වූ ඇලීම් ගැටීම් උපේක්ෂා තුලින් අපි වර්ධනය කරගෙන පින්තුනි අපි කාමේ රූපේ කෙටි ආස්වාදයන් ඔස්සේ දීර්ඝාදීනවයන් ලබමින් ආපු ගොරහැඩි මිනිසයෝ වයෝ වෘද්ධ මිනිසයෝ. එනිසා ඔබේ අතීත පංච උපාදානස්කන්ධය නුවණින් දකිමින් වර්තමාන පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවයක් දකිමින් පින්තුනි අනාගත පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකින්න, මේ රූපය අනිත්‍යයි කියලා දකින්න,
මේ රූපය 23 කුණුපයක් සතර මහා ධාතුවක් ආයතන හයක් මරණානුස්සතියක් අට්ටික සංඥාවක් හැටියට දකින්න පින්තුනි මේ රූපය අනිත්‍ය වූ 23 කුණුපයක් නම් මේ රූපය ඇසුරෙන් සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥානියෝ අනිත්‍ය වූ ධර්මතාවයන්මයි පින්තුනි ඔතනයි තෘෂ්ණාවේ නිරෝධය සාදු 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 පින්තුනි මේ සුන්දර රාත්‍රියේ සිරස ගුවන් විදුලි ඉදිරියේ වාඩි වෙලා විදර්ශනා රාත්‍රිය ශ්‍රවණය කරපු පින්වතුල්ලා සියලුම දෙනාටත් ඒ වගේම ගම්වාසී රටවාසී සියලු දෙනාටත් ඒ වගේම උත්තරීතර මහානායක සාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ දැකීමට මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා මෙත්ිතින් ආශිර්වාද කරනවා ඒ වගේම කල්‍යාණ මිත්‍ර භාවයෙන් උපකාරක ධර්මයන් සකස් කර දුන් ඒ පින්වත් සමිනි මහත්මියටත් ඒ වගේම පින්වත් සාරද මහත්මයාටත් සිරස ගුවන්විදුලියේ ප්‍රධානි සජිත් රත්නායක මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම පින්වතුන්ලාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ දැකීමට මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා මෙත්ිතින් ආශිර්වාද කරනවා සියලු දෙනාට තෙරුවන් සරණයි සාදු සාදු සාදු